අයිබෝල් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් මාතෘකාවක්. ගර්භණී සමයේදී සහ ඊට පෙර සිටම ලබා ගැනීමට අත්‍යවශ්‍ය වන මෙම ඖෂධය ගැන මවක් වීමට සිටින ඔබට මෙන්ම බිරිඳට ආදරය කරන හොඳ සැමියකුත් දැනගත යුතුම කාරණා රාශියක් අද අපි කතා කරනවා. මෙම ඖෂධය එහෙමත් නැත්නම් විටමිනය මොකක්ද කියන කාරණය ගොඩක් අය දන්නේ නැතුව ඇති. මොකද බෙහෙත් පෙත්තක් නිසා හරි අකමැත්තෙන් බොන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. මේ ඇත්තටම ඖෂධයක් නම් නෙවෙයි. මේ විටමින් පෙත්තක්. මෙමගින් ඔබේ ගර්භාෂය තුළ වර්ධනය වන දරුවාට ඉතාම වටිනා පිටුවහලක් ලැබෙනවා. ඒ එම දරුවාගේ මොළය සහ ස්නායු පද්ධතියේ වර්ධනය. ඇත්තෙන්ම මේ ෆෝලික් ඇසිඩ් කියන විටමිනය B විටමින් කාණ්ඩයේ ෆෝලේට් ලෙස හඳුන්වන විටමිනයේ මිනිසා විසින් සාධන ලද ස්වරූපයක්. මෙම ෆෝලේට් අපේ ශරීරයේ රුධිර සෛල නිපදවීමටත් දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනය වීමටත් මොළය සහ හිස්කබල වර්ධනය වීමටත් ඉතාම වැදගත් වෙනවා. මෙම විටමිනය ලබා ගැනීම කොයි කාලයකදී සිදු කළ යුතුද යන බොහෝ දෙනා නොදැනීම නිසා බොහෝ කාන්තාවන්ට දරුගැබ අහිමි වන අවස්ථා අප දැක තිබෙනවා. මොකද මෙම ෆෝලේට් ශරීරය තුළ අඩු වූ විට වර්ධනය වන කලරයේ විකෘතිතා පැවතීම නිසා එම දරුගැබ අහිමි වී යනවා. ඒ වළක්වා ගැනීමට නම් ඔබ ශරීරය තුළ ෆෝලේට් ඇති තරම් පවත්වාගෙන යා යුතුයි. ඒ නිසාම ඔබ ගැබ් ගැනීමට අවම මාස 3ක සිටවත් ෆෝලික් ඇසිඩ් විටමිනය දිනපතා ලබා ගත යුතුයි. ඔබට උපදින ඔබේ දරුවාගේ මොළය වර්ධනය වීම ඔබට ඉතාමත් වැදගත් බව අප දන්නවා. ඉතින් ඒ සඳහා රූපවාහිනිවල පෙන්වන බොරු රූප රාමු වලට රැවටිලා ඉපදුනාට පස්සේ මොළය වර්ධනය කිරීමට දරුවට පිටිකිරි ලබා දුන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ඉපදීමට පෙර මොළය හොඳින් වර්ධනය කරවා ගන්න අනිවාර්යයෙන්ම ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතුයි. ඔබ ගැබ් ගන්න අවස්ථාව හරියාකාරව නොදන්නා නිසා ඔබ දරුවකු සෑදීමට සිතනවා නම් එම කාලය ආරම්භයට පෙර සිටම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ඉතාම වැදගත්. එවිට ඕනෑම මොහොතක ඔබ ගැබ් ගත්තත් කලලය වර්ධනය වන මුල් සති 3-4 ඇතුළත ශරීරය තුළ ඇතිතරම් ෆෝලික් ඇසිඩ් පැවතීම නිසා ඔබේ වාසනාවන්ත දරු පෙට්ටියට මොළය සහ ස්නායු පද්ධතිය හොඳින් වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ෆෝලික් ඇසිඩ් ගර්භණී කාලයේදී පටන් ගන්න කලින් ගත්තා වගේම ගර්භණී සමය පුරාවටම නොකඩවා ගැනීම ඉතාම වැදගත් බව මේ වෙලාවේ මතක් කරලා දෙන්න ඕන. ඒ වගේම ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගන්නකොට උදෑසන එක පෙත්ත බැගින් දිනපතා භාවිතා කිරීම ඉතාම වැදගත්. එතකොට මේ විදියට ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මගින් ඔබේ දරුවාගේ වර්ධනය වන කලල අවධියේදී මොළය සහ ස්නායු පද්ධතියේ වර්ධනය නිසියාකාරව සිදු කිරීමට උපකාරී වන අතරම එලෙස නොගත හොත් කශේරුකා නිසියාකාරව වර්ධනය නොවීම අපි එකට කියනවා ස්පයින බයිෆිඩා. ඒ වගේම මොළයේ ප්‍රධාන කොටස් වර්ධනය නොවීම අපි එකට කියනවා ඇනන්කෙෆලි වගේ තත්ත්වවලට පත් වෙන්න ඉඩකඩ තිබෙනවා. ඇත්තෙන්ම ඇනන්කෙෆලි දරුවන් බොහෝ විට ඉතාම සුළු කාලයක් ජීවත් වුවත් ස්පයින බයිෆිඩා කියන දරුවන් ස්ථීර දුබලතාවයෙන් යුක්තව ජීවිත කාලය පුරාම ජීවත් වන්න සිදුවන්න පුළුවන්. ඉතින් ඔබට මේ වන විටත් එවන් දරුවකු එක්වරක් හෝ ලැබී ඇත්නම් නැවත වරක් ගැබ් ගැනීමට පෙර සහ ගර්භණී සමය තුල අනිවාර්යෙන්ම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට මතක තබා ගන්න අවශ්‍යයි. එහිදී එය වැඩිපුර ලබා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද සාමාන්‍ය මවකට වඩා වැඩි ප්‍රමාණයක් ඔබට ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමට සිදුවෙන නිසා. ඉතින් මෙම රෝග දෙකටම අමතරව අඩුබර උපත් ගබ්සාවන් ඒ වගේම විදලිත තල්ල අපි කියන්නේ ක්ලෙෆ්ට් පැලට් කියලා අන්න ඒ වගේ ළමයි ඊළඟට විදලිත තොල් ඒ කියන්නේ ක්ලෙෆ්ට් ලිප්ස් තියෙන කට්ටිය ඒ වගේම නොමේරූ ලදරුවන් පවා ඒ කියන්නේ ප්‍රිමැචුව බේබීස්ලා උපදින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කියපු රෝග තත්ත්වයන් වළක්වා ගන්න ෆෝලික් ඇසිඩ් නිසියාකාරව ලබා ගැනීම බෙහෙවින්ම හේතු වෙන බව දැන් ඔබට වැටහෙනවා ඇති. ඔබ ගර්භණී සමයේදී මෙන්ම ඊට පෙර සිට ෆෝලික් ඇසිඩ් සහිත ආහාර ලබා ගැනීම ඉතාම සුදුසුයි.
ඒ සඳහා ධාන්‍ය වර්ග, කරල් භෝග වර්ග, ඒ කියන්නේ බෝංචි, මෑ, පරිප්පු වගේ දේවල්, ඒ වගේම නිවිති වගේ දේවල් ආහාරයට එක් කර ගැනීමට අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගත යුතුයි. ඔබ ගැබ් ගැනීමට පෙර සිටම ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම තුළින් ඉතා හොඳින් වර්ධනය වූ නිරෝගිමත් දරුවකු ලබා ගැනීමට වාසනාවන්ත මාපියවරුක් වන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ බොහොමත්ම වැදගත් වන වෛද්‍ය විද්‍යාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝවකින් නැවත හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්, නිරෝගී ජීවිතයක්.